පරිසලදී මගේ ෆෝන් එක නැති වුණාට පස්සේ මම මගේ ෆෝන් එක නැති ඉන්න තැන හොයාගෙන හොරා ඉන්න තැනට ගියා. ඊට පස්සේ ඔහු සමග කතා කරලා ඔහුට යුරෝ 60ක් දීලා තමයි මගේ ෆෝන් එක ආපසු ගත්තේ. මේ කතාව එක්තරා වැඩසටහනක් තුලදී කතාබහට ලක් එම නාලිකාවේ අය මීට පෙර මම ගියපු යුරෝප සංචාරකෙදී පිරිමි ළමෙක් එක්ක ගත ෆොටෝ එකක් වෙනත් Facebook නිකුණුවකින් හොයාගෙන තිබුණා. ඒ ෆොටෝ එකේ ඉන්න පිරිමි ළමයාගේ මුහුණ වහලා මම හොරා එක්කෙනට ආරෝපයක් විදිහට වැඩසටහන තුලින් එදා ඕන් ප්‍රචාරය කළා. ඇත්තටම ඒ ෆොටෝ එක මම ගත්තේ ඔස්ට්‍රියාවේදී. නමුත් නිවේදිකා පැවසුවේ උඹ එම ඡායාරූපය සමග ස්ටේටස් එකකුත් දමා ඇති බවය. එදා එම වැඩසටහනතුරු එම ඡායාරූප ෆීල් අවේසම් විත් හොරා හැවින් අ කොෆි විත් හොරා කියලා දාලා තියෙනවා කියලත් මට විහිළු කරා. නමුත් ඉතින් මම කවදාත් එහෙම ෆීල් අවේසම් විත් හොරා හැවින් කොෆි විත් හොරා කියලා ෆොටෝ එකක් දැම්මේ නැති නිසා මම දන්නවා මේක විහිළුවක් කියලා. ඒ නිසා ඒ ෆොටෝ එක පෙන්වන අතරතුර සිනහ වීවි හිටියා. ඒ වෙලාවදී මේ ෆොටෝ එක හොරාගේ නෙමෙයි කියලා එම වැරදි නිවැරදි කරන්න බැරි වුණා. ඒක තමයි ඉතින් ඇත්තටම සිදු වුණේ. එදා මම සහභාගී වුණේ මම වැඩසටහන මුල සිට නැරඹු නැති පිරිසකුත් ඉන්නවනේ. ඉතින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය ඔය කියන වීඩියෝ එක විතරක් නැරඹු ඉවෙන අයට සෑහෙන දොස් කියලා තිබුණා. නමුත් ඉතින් එදා මගේ අතින් වුණු වැරද්දට සමාව අරගෙන එදා එම සිද්ධිය ඇත්තටම සිදු වෙයි මොකද්ද කියලා පැහැදිලි කළා මම අදාළ පුද්ගලයාට පෝස්ට් එකක් පවා දැම්මා. ඒ තිතේ පෝස්ට් එක සමාජ මාධ්‍ය තුල ප්‍රචාරණය වුණේ නැහැ. ඒ වගේ මේ ෆොටෝ එක ඉවත් කරන්න මෙම අදාළ නාලිකාව දැනුම් දුන්නත් ඒ සඳහා ඔවුන්ගේ යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.